අද 2023 මැයි මස 30 වන අඟහරුවාදා Worldwide Visa Consultancy Private Limited අපගේ YouTube නාලිකාව හරහා ලෝකයේ වෙනස් වෙමින් පවතින සංක්‍රමික නීති පිළිබඳව ඔබව සිංහල මාධ්‍යෙන් දැනුවත් කරනු ලබනවා. සෑම සතියකම අඟහරුවාදා දිනේදී ඔබට අපහා සම්බන්ධ වී මේ පිළිබඳව යාවත්කාලීන විය හැකියි. 2023 තාවකාලික විදේශ සේවක වැඩසටහන් සඳහා මැද පැයක වැටුප යාවත්කාලීන කර තිබෙනවා. එය මැයි 31 පසුව සියලුම පළාත් සහ ප්‍රදේශවල ඉහළ යනු ඇත. ෆෙඩරල් උසාවි රීතිවලට අනුව ඉදිරියේදී අඩු ශ්‍රේණියන් හේතුවෙන් කැනේඩියානු අධ්‍යන බලපත්‍ර ප්‍රතික්ෂේප කළ හැකි බව කැනේඩියානු රජය නිවේදනය කරනවා. නව රැකියා බලයලත් ලියවිල්ලක් ලබා දීම ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. මෙම නව රැකියා බලපත්‍රය ආර්ථිකමය මට්ටමක් බලාපොරොත්තු වන සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට හේතු වනු ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ග්‍රීන් කාඩ් ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් විය යුතු බවයි. නමුත් මෙහිදී පොරොත්තු ලේඛනයේ සිටින්නන්ගේ කුසලතා හා සුදුසුකම් තවදුරටත් තහවුරු කළ යුතු වන අතර වඩා සුදුසුකම්ලත් අපේක්ෂකයන් ඇමරිකාවට ගෙන්වා ගැනීම මෙහි මූලික අරමුණ වෙනවා. ඇමරිකා ජනාධිපතිවරයාගේ නව සංක්‍රමණිකයන් සඳහා ප්‍රතිලාභ පුළුල් කිරීමේ පනත සෙනෙට් සභාවෙන් සම්මත කිරීම 2023 සිට 2024 සඳහා සංක්‍රමණ ප්‍රතිපත්තිවල ධනාත්මක වෙනසකට බලපෑමට ඉඩ තිබෙනවා. ඕස්ට්‍රේලියානු රජය COVID-19 කාලය තුල නිකුත් කරනු ලද පැන්ඩමික් වීසා නිකුත් කිරීම හා ඉදිරියට පවත්වාගෙන යාම මේ වන විට නවත්වා දැමීමට තීරණය කර තිබෙනවා. මේ යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණි තාවකාලික වර්ක් වීසා හා ස්ටුඩන්ට් වීසා හිමියන්ට 2023 දෙසැම්බර් 31 පෙර රටෙන් පිටවීමට සිදු වෙනවා. වසර 4ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නව සීලන්තයේ ස්ථිර පදිංචිය සහිත අයට සෘජුවම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි වෙනවා. ඇමරිකානු එක්සත් ජනපදය COVID-19 කාල වකවානුව තුළ නිකුත් කරන ලද පැන්ඩමික් වීසා නවතා දැමීම මේ වන විට තීරණය කර තිබෙනවා. සාමාන්‍ය උපාධි හා පශ්චාත් උපාධි හදාරන සිසුන්ට එක්සත් රාජධානියට යැපෙන්වන් ගෙන්වා ගැනීම නවත්වා ඇති අතර ආචාර්ය උපාධි සඳහා ඇතුළු වන සිසුන්ට තවදුරටත් එම අවස්ථාව හිමි වෙනවා. එක්සත් රාජධානියේ මේ වන විට සිදුව ඇති සංක්‍රමික නීති වෙනස් වීම සමග 2024 ජනවාරි මාසයේ සිට එක්සත් රාජධානියට ශිෂ්‍ය වීසා මත පැමිණෙන ශිෂ්‍යයන්ට ඔවුන්ගේ පාඨමාලා කාලය අවසන් වනතුරු ස්ටුඩන්ට් වීසා සිට ස්කිල් වර්කර්ස් වීසා වලට මාරු වීම නවත්වා තිබෙනවා. ඕස්ට්‍රේලියානු අගනුවර සතුව දැනට නිපුණතා කලාපීය රැකියා වීසා එනම් 491 වීසා සඳහා ස්ථාන 633 ඇත. එමෙන්ම නිපුණතා නම් කළ වීසා එනම් 190 වීසා සඳහා ස්ථාන 850ක් ඇත. නව මූල්‍ය වර්ෂය ආරම්භයට පෙර එනම් 2023 ජුනි 30ට පෙර මෙම ස්ථාන පිරවිය යුතුවේ. මේ සඳහා අයදුම් කිරීමට ජාත්‍යන්තර නිපුණතා සහිත සේවකයන්ට අවස්ථාව හිමි වෙනවා. කැනඩාවේ SDS අයදුම්කරුවන් සඳහා එනම් සෘජු ශිෂ්‍ය අයදුම්කරුවන් සඳහා නව භාෂා පරීක්ෂණ 4ක් හඳුන්වා දී තිබෙනවා. සෙල්පික් ජෙනරල් පරීක්ෂණයට අවම වශයෙන් ලකුණු 7ක් SAEL හෝ PTE ඇකඩමික් ලකුණු සඳහා අවම වශයෙන් ලකුණු 60ක් TOEFL IBT පරීක්ෂණයට අවම වශයෙන් ලකුණු 83ක් ලබා ගත යුතු වේ. මෙම පරීක්ෂණ 2023 අගෝස්තු 10න් පසුව අයදුම් කරන අයදුම්කරුවන්ට බලපානු ලබයි. සංක්‍රමික නීති පිළිබඳ යාවත්කාලීන කිරීම එසෙනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සමග රැඳී සිටීමෙන් ඔබට අවස්ථාව හිමි වෙනවා. ඔබ අපහා රැඳී සිටියාට ස්තුතියි.